මේ සක්මන් භාවනා කොහොමද කරන්නේ කියලා විදියට හඳුන්වා දීමේදී කියන්න ඕනේ අපි මේ පරියන්ක මතින් සක්මන් මතින් විදිනදා වැඩ මතින් උත්සාහ කරන්නේ අප්‍රමාදීව ගණ්ඩායි සතියව ගණ්ඩායි මේ සතිය මේ තරම් අපිට ක්‍රමසහවිදි අවශ්‍ය වෙලා තියෙන්නේ අපි තරම අසතිමත් නිසායි එහෙම නැත්නම් අපි මේ තරම ප්‍රමාදයෙන් ගත කර නිසායි නිසා අපිට ක්‍රම වේදයක් එහෙම නැත්නම් ඒවලු කියන ප්‍රතිපදා කියලා ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා ප්‍රමාදයේ කඩලා අප්‍රමාදයට යන්න අසතිය වල කඩලා සතියට කඩන්න අයෝගේ පිටිලා යෝගෙට යන්න ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් කියනවනම් මේ ජීද වෙච්ච කෙනෙක් නැවත සුව වීම සඳහා කරන ප්‍රයත්නයක් වශයෙන් ඒ සුව වීමදී දැඩි සත්කාරයකක කියලා එකක් තියෙනවා ඊට පස්සේ වාක්‍ය වේදකම් කියලා එකක් තියෙනවා අනිත් එක තියෙනවා ගෙදර ඇවිල්ලා ළඩ සුව වීමෙන් ගත කරන කාලය වගේ කියලා එකක් තියෙනවා අන්න ඒ වගේ මේ තුනකට කැඩුවොත් පරියංග භවනාව ඇත්තටම දැඩි සත්කාරයකක් වගේ අවශ්‍ය සීදුවම තත්ත්වයන් යටතේ මේ ප්‍රශස්ත තත්ත්වයන් යටතේ ආලිත තත්ත්වයන් යටතේදී සතිය සහ ප්‍රමාදී හඳුනා දෙනවා වෙන විදිහකට කියනවා නම් විචල්්‍ය සාධක රාශියක් හිර කරනවා එකම විචල්්‍ය සාධකෙක හිතියෝ දන්නේ අපේ රූප පේන්නේ නැහැ ශබ්ද ඇහෙන්නේ නැහැ ගඳ නැහැ රස නැහැ කය චේතනාපූර්වක බිහෙවින් නැහැ හිතවිලි හිතන්නේ නැහැ ඒක ජීවල ස්වභාවයෙන් වැටෙන හුස්මට අවධානය මානසිකාර්ය විතක්කය යොදවන එකයි පරයන්ගෙන් කරන්නේ ඉතින් ඒක මෙහෙම කරන්නේ මොකද්ද මේ ඉස්සල්ලාම මේ පැලේ මුල් මොටෙය දව ගන්නවා වගේ සතිය සමාධි මේ චක්‍රමාදී පිහිටුව ගැනීම සඳහා ඊට පස්සේ සක්මනේදී කරන්නේ දෙවි ටිකක් බාධක ධර්ම මැද යම් යම් ප්‍රමාණයක විරුද්ධ කීමක් යටතේ සක්මන සතිය වඩන්න ගන්න උත්සාහය. ඉතින් මේ සක්මන ගැන කියනකොට මතක් කරගන්න වෙන්නේ මේ සක්මන් භාවනාව වෙන කිසිම ආගමක කොහොමදක්ක සඳහන් නැති භාවනාවක්. අනික හැම ආගමකම පරිංග භාවනාව සටහන් ඒ අපි හිතන්නේ බුද්ධ ධර්මයේ විතරයි කියලා භාවනාව නැති ආගමක් ඇත්තේ නෑ. තියෙනව නැත්තම් වෙන්නේ උච්ඡේදවාදයට වැඩිච්ච භෞතික විද්‍යාව භෞතිකවාදී ළඟ විතරයි නැත්තේ. සාමාන්‍ය සාසත දිට්ඨියට වැඩිච්ච කර්මේශ කර්මඵල පිළිගන්න හෝ ඒවට ඔක්කොගෙම භාවනා කරන තියෙනවා. මේ සෑම භාවනා ක්‍රමයකම උපචාර සමාධිය දක්වම යන හැටි මේ පොත්වල අපි හිතනට වැඩිය ලිඛිතව තියෙනවා. මම පුදුම වුණා මම කියවලා බලනකොට මේ මුස්ලිම් කට්ටියක තියෙන සූෆි භාවනාවේ උපචාර සමාධිය දක්වා යන හැටි සම්පූර්ණ විස්තරේ පෙන්නලා දීලා තියෙනවා වාඩි වෙන හැටි අතක් පුරා අතක් තියාගන්න හැටි නබි නායකතුමාගේ නමක් කරගෙන නැවත නැවත බුදුහමරන් ගුණ මෙනෙහි කරනවා වගේ කරගෙන කරගෙන යනකොට හිත පිරිසිදු වෙන අවස්ථා හොඳට දෙනවා කියනවා. ඒකට අපි දන්නවා Hindu ආගමේ සර්වඥාන්තර පහළ වෙන්නේ ඉස්සෙල්ලත් භාවනා කරලා මේ තුන් කල් පිළිබඳ අවබෝධ ලබාගෙන තීසිනාතල පහළ වෙලා හිටියා. ඒ වගේම කතෝලික ආගමේ පහසාත්මක වගේ ජීවිලා තියෙනවා. යාරේ මේ පුතා ඇවිල්ලා ටිබෙට් රටේ පැවිදි වුණා රිචඩ් කියලා තාත්තා තම උග්‍ර කතෝලිකයේ දෙන්න සාකච්ඡාවක් කරන එකක් තියෙනවා ඒක බොහොම ප්‍රසිද්ධ පොතක් ඒක දැන් සිංහලට දානවා ඒකදී මේ දෙන්නා එකිනෙකත් මත වෙනස් කරන්නේ පුතා උද්ධහයමයි තාත්තා ඒ අනුවමයි මුළු පොතක් කියවනකන් සාකච්ඡාව වෙනවා ගහ වෙන ගන්නේ මේ මති මතාන අන්න එතනදී මේ පුතා කියනවා එයත් ආයෙමද කතෝලිකයෙක් දැන් දැන් අතරම දලයි ළමතුමාගේ පරිවර්තනය පරිවර්තනය කරන තරමටම ප්‍රසිද්ධ මේ ළාමවරේ. එයා කියනවා කතෝලික සභාව විසින් මෙතෙක් හඳුනා ගන්නා ලද සාන්තුවරයෝ. සාන්තුවරයන්ගේ 50%ක්ම ධ්‍යානලාභී 50%ක්ම පිසුනේ. ඒකළු ඒගොල්ලන් මේ ඇබ්නෝමල් කරන්න ගුණා. එක්කෝ සයිකෝපැතික් එක්සෙන්ට්‍රික් කේසස්. ඒව නැත්තම් ධ්‍යාන ලැබලතියි. ඊට පස්සේ නම් නම් වශයෙන් දෙනවා මේ කටියට මේ පිස්සුව තිබ්බේ මෙයා අධ්‍යාත්මික කියලා. ඉතින් කවුරක්වත් අභියෝග කරලා නැහැ තමයි කියන්නේ. තාත්තයි කතාව දැන් ලාලිතන සිංහලද ඒ කියන්නේ මේ භාවනාවලත් තියෙනවා මේ ධ්‍යාන ලැබනික ඇත්තට මේ ළඟදී සම්මතණික දලයාමතුමා ප්‍රකාශ කරා මේ බුද්ධ ආගමේ තියෙන මේ ගැඹුරු අවබෝධ ඥාන පිළිබඳව කර්මය සහ කර්මඵලයේ අදහන බුද්ධ ආගමේ ආයත පස්සේ මේක අවබෝධ කරගන්න ගුණන් කිට්ටුම දැනෙන්නේ කතෝලිකයෙක්. අපි හිතුවේ Hindu කට්ටිය කියලා. මොකද Hindu අයගේ තමයි බුද්ධ ධර්මවල පදනම දුන්නේ. නමුත් මේ දලයි ලාමතුමාගේ පුද්ගලික මතයක් අද තියෙන ලෝකේ දැනුමව බලනකොට මේ කතෝලික අයට නම් භාවනා ක්‍රම තියෙනවා. මම කියන්න හදන්නේ කිසිම දැනක සක්මනක් ගැන කතාවක් නැහැ. ඒකේ පේන්න තියෙනවා සරුවත්යන් වහන්සේගේ සක්මන යානිසංශ කියනකොට
අද්ධානක්කම හොති පධානක්කම කියලා ගමනක් කෙලවර කරන්න ඕන නම් සක්මණ තියාගන්නයි කියන්නේ. ගමන මගට ගිහිල්ලා නැතර වෙන්න ඕන නම් ඕනි අනි ඕන භාවනාකින් කරන්න පුළුවන්. ඊටදැල්ලා මගට යන්න පුළුවන්. හැබැයි මග තමයි. ඉවර කරන්න නම් දීර්ඝ ගමනක් ඉවර කරන්න නම් සක්මණ තියෙනවා. ඉතින් අපි හිතන්නේ හොඟක් වෙලාට අර දැරි සත්කාර එකකේ තියෙන සත්කාරය බොහොම උග්‍රයි ප්‍රසිද්ධයි කැපිපෙන සුළුයි වාට්ටු වෙච්ච වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ වාට්ටුවේ කරන වැඩ වගේ තමයි සක්මණ භාවනාව. එකෙදී අර ඇප් දෙක ඇරලා නිසා චක්කුන්ද්‍රිය වැඩ කරනවා රූප පේනවා කනට ශබ්ද ඇහිඳෙන්න තියෙනවා බාහිරයේ මෙලිය සක්මන් කරනවා නම් ඊගාම ක්‍රියාව කරන්නේ චේතනා පූර්වක ඉබේ සිදෙන හුස්මක් නෙවෙයි අයෝසෝනව තබනවා වම දකුණ කියලා ඊට අමතරව තව මේ උලන් වදිනවා වගේ নানা ආකාර සංඥා එනවා මෙන්න මේ සංඥා මැද කොහොමද අපි මේ සතිය පවත්වන්නේ ඒක මේ පොඩි වෙපේ කතයි හතයි කියලා ඇවිදින වෙලාවේ වැටෙන්නේ නැතුව යන්න ඉගෙන ගන්න. ටික කඩියක් ගත්තා 2යි 3යි 4යි කියලා වැටෙන්නේ නැතුව යන්න හදන වැඩක් වගේ. සක්මන් භාවනාවට ගියාට පස්සේ අපි ඇත්තනම් පොඩි වැඩකටත් වැඩි අසරණයි. මොකද තීවරින් පීරුණ සතිය නඩත්තු කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා සතිය වැටෙනවා. 7යි 7යි වත් කියක් ගන්න. 7 වෙන්නේ ඉස්සෙල්ලා වැටෙනවා. තීවර 7 යන්නේ ඉස්සෙල්ලා සතිය කඩනවා. අසරණ බබා වැටෙනවා මෙතන සතිය කඩනවා. ඉතින් ඒක නිසා මේගේ ලැබෙන සතියක් ඒක අදිටිය බොහොම තහවුරුයි. කොළිය ගහන ගහ වැඩ ගන්න පුළුවන් සතිය. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ සක්මණින් ලැබෙන සත්‍ය සමාධිය චක්කමාදිගතෝ සමාධි චිරක් ත්‍රිතිකෝ හොති කියලා බොහෝ කල් පවතිනවා කියන්නේ. ඉතින් ඒ සඳහා අපි හද පාවිච්චි කරන මේකට ඉඳ ගන්න පාවිච්චි කරන එකට භාවනා ශාලාව කියනවා සක්මණ සඳහා පාවිච්චි කරන විදිහට සක්මන් මළුව කියලා තමයි කියන්නේ. මේ සක්මන් මළුව අපේ තියෙන විශිෂ්ටත්වයේ අනුව ඇතුළත සක්මන් මළුව සහ පිටත කියලා දෙකක් තියෙනවා. එදින අපි මේ ගොඩනැගිල්ල දිහා බැලුවොත් එහෙම ඇතුළත සක්මන් කියලා අපිට ගන්න වෙන්නේ කොහොම වේක තමයි. හැබැයි ඒක ප්‍රසස්ත එකක් නෙවෙයි. මොකද හේතුව මේ තැනි පොළව මේ අවශ්‍ය කරන ව්‍යායාම දෙන්නේ නැහැ. ඒ සඳහා අඩුම ගාණේ කියනවා ලනුපැදුරක් අදාන්නේ කියලා. පොළව විසම වෙන්න වෙන්න තමයි සක්මණ ආනිසංශ වැඩි වෙන්නේ. එහෙම කරලා දිහල බලන්න වැල්ලේ පාර සක්මන් කරලා තුන් ගුණයක විලංගක් තියෙනවා දුරට. අපි කඳුබඩ ඉන්න වෙලාවෙදී අපිට කඳුබඩ තිබුණේ සම්පූර්ණ පේමන්ට් විතරයි. නමුත් ගෝමලුවේ විතරක් තිබුණා වැලි ටික. අන්න ඒකේ කරපු කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ මේක දවස් ගාණක් සක්මන් කරලා කිහිල්ල වැල්ලේ සක්මන් කරුවාට පස්සේ පුතුම වෙනසක් වෙනවා. ඒ නිසා වැල්ලේ සක්මන ඒක සක්මන් භාවනාවේ සුඛභෝගී තත්ත්වයක්. ලක්ෂූරියස් ට්‍රීට්මන්ට් එකක් තමයි වැල්ල. ඒක සඳහන් අගල් පාවේ දෙතත් තියෙන වැල්ල 30ක 40ක් විතර දිගක් අඩි 3ක් 4ක් 5ක් පළල පතයක් තමයි අපි සක්මන් ලෝ කියන්නේ. ඉතින් ඉස්සර මේ පෙරේණි ආරතන සයිට් එකෙන් තැන් වල ඉතුරු වෙච්ච සක්මන් වල නටබුන් තියෙනවා. ඒක හොඳටම පැහැදිලි ඒවා සිද්ධි වෙච්ච දැන් රහතන් වාසල හිටපු දැන් කියලා මොකද වියදම් කළ තියෙන ප්‍රමාණය. පොළවෙන් අඩි 6ක් විතර උස දනකම් කපපු ගල් වලින් හරි ගැස්සලා ගොඩ වෙන්න පඩියක් තියෙන සක්මන් මළුව හදලා සමාජයක වටේට ලස්සන ගෙවල් හදලා හරි ගැස්සලා තියෙනවා. ඉතින් ඇත්තටම මම ඇවිදපු තැන් වලින් මම දන්නේ මේත්‍රිගලින් තමයි මෑත කාලේ සක්මන අඳුල්ලා දිර තියෙන ලෝකෙ. වෙන කිසිම තැනක කිසිම භාවනා මධ්‍යස්ථානික සක්මන් මළුවක් දකින්නේ නැහැ. ඒ හැම සක්මන් මළුවකටම මුල් එක වෙලා තියෙන්නේ මේ අපි මේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ අඳුල්ලා දීපු සක්. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේක විස්තර සහිතව පොතක් අච්චු ගහුවා. ඇත්තටම ඥාන ලොකු ස්වාමීන් වහන්සේගේ සක්මන් භාවනා පොතේමත් ඒ විස්තර ඇතුල් කරා. මේ බොහොම සාංශික අතිලිව වගේ අපරෝලි ඉතින් ඒ සඳහා මේ නිෂ්පාදන ගොඩනැගිලි අංශයකට වැඩි වෙලා කතා කරන්න යන්නේ කෙසේ නමුත් අවශ්‍ය කරන්නේ අඩි පියවර 30ක් විතර යන්න පුළුවන් පතයක් ඒක මේ එලි මහරි නම් වඩා හොඳයි අඟල් භාගයක විතර වැඩි මළුවක් නම් වඩා හොඳයි එහෙම නැත්නම් මේ තන නිල්ලක් හොඳයි එහෙම නැත්නම් ගෙබිමක් නම් ලනු බෙදුරක් හොඳයි ගොම පොලව හොඳයි සිමෙන්ති ඔක්කොම සිමෙන්ති යනවා මේ දෙයක් අත ගන්න. මොකද සිමෙන්තිට ඔක්කොම ඇඟේ තියෙන මේ ජීවය ඇද ගන්න ගතියක් තියෙනවා. ලෙඩ කරන සෙව අවශ්‍ය ගතියක් තියෙනවා. ඉතින් මේ දේවල් සහිත සක්මන උපයන්න අමාරු. වාහන මැදතරක් හදනවා මේ. ශාලාවක් හදනවා වගේ එහෙම නෙමෙයි සක්මන් හදන්නේ. ඉතින් ඒ නිසා භාවනා ජීවිතය දිගට යන්න නම් නැත්නම් භාවනා මැදස්ථානට අත්‍යවශ්‍යයි සක්මන් කරනවා. මම බැලුවා මේ ළඟදී බුදුසසුන පත්‍රේ දාලා තිබුණා විහාරස්ථානයකට අවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම දාලා දුන්නා ගාන්ටාරයක් ඕනේ කියන්නේ. වෙසක්ම කන්නේ. ඒ ඔක්කොම දැන් ඒ වගේ සම්පූර්ණ ස්ථානික තිබිය යුතු දේවල් වලින් අයින් වෙලා ගිහින්.
ප්‍රධාන ශාලාවක් නැහැ බලමඩුවක් තියෙනවා. ප්‍රධාන ගර නැහැ. ඒකට හේතුව මේ ධර්මයේ ආගමක් බවට පත් වෙනකොට වෙන විපිරියාස. නමුත් අපි එකින් දරගන්න අපි ආගම කියලා ධර්මයට යන අතනකොට මේ සක්මෙත තියෙන වටිනාකම කියන්නේ ගොඩනගපේ නෙවෙයි කරන භාවනාවේ. ඉතින් ඒ නිසා අපි ඒක කරනකොට ඉඳ ගන්නකොට ඉඳගෙන අද්දක තියාගත්තට පස්සේ බේද කියන එකම පිරමීඩයක් ගොඩනගුවා වගේ චෛත්‍යයක් උභහක් වගේ සක්මණට ගිහිලා අපි හිටගෙනයි මේ එකලස ගන්න හිටගත්තට පස්සේ නිකම් පොළේ හිටපු කුණ්‍යක් වගේ තේරෙනවා. ඒක liver වෙලා අර වගේම සපරියන්චිදි වගේදී සමබරව මට ඉඳගෙන ඉන්න පුළුවන් කියලා බලලා සහැල්ලුවද ඉන්න කියලා බලන්න. ඉඳගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ ඉරියව්ව සහැල්ලුව. එහෙමනම් හිටගෙන ඉන්නේ ඉරියව්වත් එක්ක ඉන්න කැමති. ඉන්න පුළුවන්. ඒක තමයි පටන් ගන්න ආරම්භක මංගල ලක්ෂණේ. ඒක සාහිතික කරගෙන කරන්ද්දත් කියන්නේ සක්මන මුල හිටගෙන සක්මන දිහා බලාගෙන මම මෙන්න මේ ටිකේ තමයි මම සක්මන් කරන්න කියලා අදිස්ථාන කරලා හිටගෙන ඒ එකලස අරගෙන ඒක හරිනම් ඊට පස්සේ අර ඉඩමේ ගත්ත සක්මන් පතේ සක්මන් වලුයි විනාඩි 5ක් විතර නිකාන් ඇවිදින්න කියන මොනම භාවනාවක් කරනොත් නිකන් එහෙම යන්නේ කියන සාමාන්‍ය වේගය. ඒක එකක් අර හිත වෙලා නතර වෙලා තිබුණ බුදියාණන් ඉඳලා නැගිටනන් සක්පරියක් නැගිටනන් ලේ ටිකක් රත් වෙනවා. දෙක මේ ස්නායු අවුලුත් වෙනවා. ඒ සඳහා බ්‍රිස්ක් වර්ක් එක වෝක් එක කරනවා නිකන් මේ වෝමින් අප් ප්‍රශ්නී කරන්න යනවා වගේ වේග ගමනක් ඇවිදින්න. වේග කියලා කියන්නේ ඒ බුරුම ස්වාමීන් වහන්සේලා විශේෂම අතපය විසිකර කරම ඇවිදින්. ඒ කඩන්න ආරතිවුණු මේ හිරි කඩ හිරි කඩ ගන්න. ඉතින් ඒක මේ අනවශ්‍ය විකාර නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය විදියට විනාඩි 5ක් විතර කරන්න මේ කිසි ඡේත මොන භාවනාවක් අදිටන්නේ. සාමාන්‍ය වේගෙන් අතේ යනවා මෙතෙන්. ඒක පැත්තකින් බලනකොට මේ ඉදම කවුරුත් යන ඉන්න පාරද්ද සතු සර්පය ඉන්නවද කටුකෝල් තියනවද කියලා බලන්න යනවා. එම් විනාඩි 5ක් ආයතර කරනකොට අපි ඒ කරන්නේ මේ ඉදම Tamanට සීසන් කරගන්න. නැත්නම් සිද්ධි කරගන්න. මේ ඉදම මට ගැළපෙනවා මේක හරිද කියලා. හරිනම් ඇවිල්ලි වල අර වගේම ආයෙත් හිටගෙන ආයෙසරයක් මම සමබරව හිටගෙන ඉන්නවා කියන මේ දැනට හිත අරගෙන සාමාන්‍ය වේගෙමයි පරියන්කේදී උඩුකය හිත ගන්නවා යටිකය අමතක කරනොත් මේක අනිත් පැත්ත කරනවා. උඩුකය අමතක කරලා යටිකය ක්‍රියාකාරීත්වයට ඉස්සරහ. ඒක නිසා අත් දෙක ඉස්සරහින් හරි පස්සෙන් හරි අපි බැඳ ගන්නවා. මොකද අර අත් දෙකට අවධානය යෑම අඩු කරනවා. ඒකල්ල ඉවර වෙලා චේතනාපූර්වකව පය තියෙනකොට දකුණු කකුල ඒ දකුණු කකුල තියෙනකොට මොනවද මට වැටෙන්නේ කියලා බලන්න. ඒක නතර වුණාට පස්සේ වම් පාය දිහට වම් පාය වැටෙන්නේ කොහොමද කියලා දකුණ වම් කියලා ඒ අර සතිය දිගට පැවැත්වීමයි කරන්නේ. පරියංකේදී අපි එක තැනක හිත තියාගෙන ආස්වාද ප්‍රසවාස බලනවා. සක්මනේදී පියවරෙන් පියවරට තන මාරුයි. ඒක නිසා අභියෝගේ සවස්සරයි. නමුත් තබන පියවර සතියෙන් කෙරෙනවා නම් මල් මාලයකට නූලයකට මල මල අමුණනවා වගේ ඒ මල් වැලක් කැමිනෙනවා වගේ තමයි තේරෙන්නේ. දකුණ වම් කිය. ඉතින් එහෙම තියෙනකොට මේ මොනවද බලන්නේ මොනවද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ අහන නිසා උත්තර කියලා දෙන්න පුළුවන් අඩුම ගානේ පය තියෙනකොට පොළවේ පය වදින හැටි. විලුමේ පටන් ගන්න පය පැතිරෙන හැටි. නැත්තම් ඇඟිලි වලින් පටන් ගන්න නැත්තම් සමතලව පොළවේ පය වදින හැටි බැලීම තමයි මේකදී අපිට සක්මන් කරන්න හම්බෙන උත්තරේ. ඒ ස්පර්ශය. ඉතින් මේක බලන බලන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා පය හුදුවට තේරෙනවා නම් සමහරට වලලු කර කර ගන්න හැටි, ධානියට, උකුලට මර පැතිරෙන හැටි විවිධ තොරතුරු එන්න පුළුවන්. අර හැපීම බලනවායි කියලා කියන්නේ කොට බාදලා ගැනීම සඳහා පමණයි. ආරම්භ වෙන්න කොනක් පටලවා ගැනීම. ඊට පස්සේ දිගටම හිතනව නෙවෙයි ඇති වෙන දේ මේ අත්දකින්න දේ බලමින් වම දකුණ පාත්වෙලා තමයි සක්මන් කියන්නේ. මේ ගන්න ගැම්ම අනිවාර්යයෙන්ම සක්කලවට යනවා කැමෙන. හැරෙනකොට අර ගැම්ම කැමෙන. ඒක මේ තමන්ගේ දෝෂයක් නෙවෙයි පරියන්ක්ක්ම නේදන අභ්‍යාසය. ඉන්සෙ හැරෙන වෙලාවදී පුළුවන් තරම් වම දකුණ වශයෙන් හැරිලා ආපහු මේ පැත්තට නෝ මේ පැත්තට නෝ ඒක තමයි සක්මන් භාවනාව. ඉතින් මම දන්නේ මම ඔය මෙහි ආපි යෝගාවචරය අසුර කරනකොටයි යන්නේනකොටයි දැකපු යෝගාවචරින්ගෙන් කවුරු හරි සක්මන් භාවනාවට උනන්දු ඇති වුණා නම් ඒ කියන්නේ හොඳ පහදිලිම පිදිරි පිම්මකට ලැස්ස.
ඉඳගෙන ගන්න මොන දෙයකවත් වැඩක් නැහැ. ඒක නැගිටිනකොට ඉවරයි. මොන සමාධියවත් මොන උඩ ගියත් මොන ආලෝකය හමුණත් ඉවරයි. ඔය පරිලක්මනේදී හම් වෙන එක නම් ඒ වගේ ලේසි නෑ. ඒකයි සර්වඥන්සේ සඳහන් කරන්නේ චංකමාදිගතෝ සමාධි චිරත්‍ත්‍චිකෝ හෝති. සක්මණින් ගන්න ඇති අධිගම කරගන්න සමාධිය බොහෝ කල් අල්ලනවා. හැබැයි අච්චර ගැඹුරට යන්නේ. ඒ නිසා සමාධියට කෑදර කට්ටිය, කැහුල කට්ටිය මේකට කැමති. මේක සක්මණේ වැඩි ගෙදර ගෙන යන මොනක්වත් හම්බෙන්නේ නෑ. කොච්චර සමාධිගත වුණත් ඒ සමාධිය ඇද දෙක අරපු ගමන් ඉවරයි. මේ සක්මණ ඇද දෙක ඇරලමයි පටන් ගන්නේ. ඒ නිසා ඒක බොහෝම මේ යාදෙනවා. ඊට වඩා වැදගත් දේ තමයි මේ සක්මණ අන්තගත්තු සක්මණේ සත්‍ය පිහිටීම අල්ලගත්තුත් අර පොඩි එක ආතයි හතයි කියලා යනවා වගේ එදිනෙදා වැඩවලට සත්‍ය පිහිටීමට උගන්නන්නටත් ලේසි වැඩක් නෙවෙයි. මොකද මේ සක්මමලුක සක්මන් නොකරත් අපි ගෙදරදී තැනකින් තැනකට යනකොට එවනත් ඊවනිං වෝක් එකකට යනකොට එවනත්නම් කඩේක යනා වගේ දෙයකට යනකොට උන සක්මනක් සක්මනක ලැබෙන ආනිසංසය විදිහට නැවත